Cooking with Thai Fappi YouTube channel lekata, all hammock in ekma, Kodak Kadan in Piliganama. Ada Pualata, Kodak Vedakat video kakamai Araganavilla Tieni. Muhudumalu, Kirata Hadagan Vidia Tamai, Ada Pualata Kiela Deni. Muhudumalu Kirata Hadagan Vidia, Apata Kodak Vilavaladi, Vedakat Tenama. Make a crema creepake at a Hadanama. May Adamamu Alata Kiela Deni, Mama Gedderedi, Nitharma Hadagan Cremea. මේ ක්‍රමයට හැදුවාම අපට ගොඩාක් රසට කිරිමාළු කරි එක හදාගන්න පුළුවන්. මේ ක්‍රමය ගොඩාක් ලේසි. කවදාවත් කිරිමාළු හදලා නැති කෙනෙක්ට වුණත් වරදින්නේ නැතිව හරිම රසට ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ කිරිමාළු කරි එකට මාළු වර්ග කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. අද මම පාවිච්චි කරන්නේ හබරලියා කියන මාළු జాතිය. ඔයාලට මේ තිරේ පේන්නේ මේ හබරලියා කියන මාළුවා. ඇත්තටම මේ හබරලියා මාළු වලින් හදපු කිරිමාළු කරි එක හරිම රසයි. ඉතින් ඔයාලටත් කැමති මාළු జాතියක් මේ කිරිමාළු කරි එකට පාවිච්චි කරන්න පුළුවන්. කිරිමාළු සඳහාම වෙන් වෙච්ච මාළු జాති ඉන්නවා. ඔයාලා දන්නේ නැත්නම් මාළු වෙන්ද සැලකින් අහලා ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කැබලි වලට මම කපාගෙනම ආවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය හැම දෙයක්ම description box එකේ තියෙනවා. ඔයාලට එතනින් ගන්න පුළුවන්. මේ විදිහට ටිකක් ඉඩ තියෙන භාජනයක් මම මේ මාළු කරි එක හදන්න පාවිච්චි කරනවා. පොල් තෙල් මේසැඳි දෙකක වගේ ප්‍රමාණයක් මම මුලින්ම එකතු කර ගන්නවා. කපාගත්තු ලොකු ලුණු ගෙඩියක් වගේ ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඒ වගේම ලොකුවට කපාගත්තු ඉඟුරු කැබලි කිහිපයක්, ගොරක, අමු මිරිස්, සුදු ලුණු, රම්පෙ කරපිංචා මම එකතු කර ගන්නවා. ඒ වගේම එනසාල් කරාඹු නැටි කුරුඳු පොතු කියන කුළුබඩු ටිකත් එකතු කරගෙන ටිකක් හොඳින් මේ විදිහට තෙම්පරාදු කරගන්නවා. සූදුරු උළුහාල් තේහැනි භාගයේ බැගිනුත් මම මෙතනදී එකතු කරගන්නවා. මෙතනදී මම කිසිම වෙලාවකදී 3-5 එකතු කරගන්නේ නැහැ. මිරිස්, ගම් මිරිස්, කහ කියන අමුද්‍රව්‍ය තුන විතරයි මම එකතු කරගන්නේ. ඒ අමුද්‍රව්‍ය තුන විතරක් එකතු කරගත්තාම මාළු වල තියෙන රහම අපේ කිරිමාළු කරි එකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම කහත් මිරිසුත් ගොඩාක් අඩු ප්‍රමාණයක් ඔයාලා එකතු කරගන්න, ගම් මිරිසුත් ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී මම උකු පොල් කිරි එකතු කරගන්නවා. මේ කිරිමාළු කරි එක රස වෙන්න බලපාන ප්‍රධාන හේතුව තමයි පොල් කිරි. ඔයා පොල් කිරි පාවිච්චි කරද්දී වතුර ප්‍රමාණය ටිකක් අඩු කරලා කිරි ගන්න. එතකොට ඔයාට හොඳ උකු පොල් කිරි ගන්න පුළුවන්. රස පදමට ලුණුත් එකතු කරගෙන රත් වෙන්න කලින් අපේ මාළු ටිකත් එකතු කරගන්නවා. මගේ මාළු සම්පූර්ණම ප්‍රමාණය ග්‍රෑම් 800ක් වගේ තියෙනවා. මේ මාළු කරි එක හදද්දී කොයිම වෙලාවකදීවත් කරි එක පියනකින් ආවරණය කරන්න එපා. මේ විදිහට නිතරම පොල් කිරි ටික එහාට මෙහාට කරමින් එතනම රැඳී ඉන්න. ඒ වගේම මේක ගොඩාක් හැඳි ගන්න යන්නත් එපා. එහෙම වුණොත් අපේ මාළු ටික පොඩි වෙන්න බලනවා. අපි අමු මිරිස් කරල් කීපයක් මුලින් එකතු කරගත්තා. තවත් අමු මිරිස් කරල් දෙකක වගේ ප්‍රමාණයක් මම මේ කිරියක පැහිගෙන එනකොට මම එකතු කරගත්තා. ඒකෙන් ගොඩාක් හොඳ රසයක් අපේ කිරිමාළු කරි එකට ගන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට මේ පොල් කිරි ටික මේ විදිහට හොඳින් උතුරනවා. ඔයාගේ මාළු කැබලි හොඳින් මිදිලාද කියලා චුට්ටක් බලන්න. ඒ මිදිලා මදි නම් තවත් ටික වෙලාවක් මේ විදිහට ඉඳව ගන්න. කිරිමාළු කරි එක හරි. දැන් මේ වෙලාවේදී අපේ ලිප ඕෆ් කරලා දෙහි බෑවක වගේ ප්‍රමාණයක් මම එකතු කර ගන්නවා. මේ ආට පේන්නේ අපි එහෙම හදාගත්තු කිරිමාළු කරි එක. මේ වෙලාවේදී අපේ කිරිමාළු කරි එකෙන් හොඳ සුවඳක් අපට එනවා. ඉතින් ආටත් පුළුවන් හරිම ලේසියෙන් ඉක්මනින් මේ වගේ කිරිමාළු කරි එකක් නිවැරදිව හදාගන්න. ඔයාටත් මේ විදිහට කිරිමාළු කරි එකක් හැදුවොත් වරදින්නේ නැතිව හරිම ලේසියෙන් රසට හදාගන්න පුළුවන්. ඉතින් අපේ මේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩාක් ස්තුතියි.